प्रतिपीलित अवस्था रिंगी तमाय निवार पीलित देवनी वाटे प्रश्न सामाराय देवनी वाटे अवसाने दी एक एक थरं करुवन लबागत लकुनु अपि बालमु भंडारवेल मध्य महाविद्यालय रश्मि वत्सला लकुनु हतलियाक लबागेन तिबेनवा इंदिका लकुनु दहायाक लबागेन तिबेनवा एहलियगोरे जातिक पासले तिसरु लकुनु लबागेन नहै भंडारवेल मध्य महाविद्यालय निरोशन लकुनु तिहाक लबागेन तिबेनवा एहलियगोरे जातिक पासले असंख लकुनु लबागेन नहै एहलियगोरे जातिक पासले इमालित लकुनु लबागेन नहै देवनी वाटे लकुनु मट्टम बलमु खंडाय मशीन गत्तु इको नायकन प्रश्न विचारात्मक वेडसटहने बदुल डिस्ट्रिक्ट नियोजने करण भंडारवेल मध्य महाविद्यालय रत्नपुर डिस्ट्रिक्ट नियोजने करण एहलियगोड जातिक पासल सहभागी वन फलमु वाटे मिथरंगे थेवन तरंग वाटे आरंभ करण टाइप सूदनम वेन्ने देवन वाटे वन विट लकुनु मट्टम मगे अते थियेनवा भंडारवेल मध्य महाविद्यालय लकुनु असुवक लबागेन तिबेनवा एहलियगोड जातिक पासलट लकुनु लबागन्नट हेकि वेला नहै हेबै तरंगे अतारिन्नट एपा तवत् लकुनु 140ක් මේ වටේදී ලබා ගන්නට පුළුවන් එක්කෙනෙකුට අවස්ථා දෙකක් උදා කර ගන්නට පුළුවන් හැබැයි මේ අවස්ථාවන් උදා කර ගන්නකොට ඔබට පිළිතුරු ලබා දෙන්නට නොහැකි වුණොත් පළමු වාරයේදී ලකුණු 5ක් අඩු වෙනවා දෙවැනි වාරයේදී ලකුණු 10ක් අඩු වෙනවා ඒ ආකාරයට තමයි මේ තරංග වටේ සකස් කරලා තිබෙන්නේ නිවැරදිව පිළිතුරු දුන්නොත් ලකුණු 20ක් ලබා ගන්නට පුළුවන් අවස්ථාව අරගෙන පිළිතුරු නොදී හිටියත් ලකුණු කැපෙනවා किसीम के उत्साह नुकरण अवस्थावक अवस्था देखा उत्साह करपुकेट तव अवस्थावक लबागन नट पूर्व प्रतिवादी पिलट अवस्थावन लभिन्न प्रश्ने लबागत के नाम पिलितुरु लबादी युतु प्रश्नांक थुन अभी तोरम नागरीकरण वेगे पहाय दशम हतराय मिलग प्रश्ने प्रश्न अटवन प्रश्न लखनु विसाखी अभी तोर मुदैंग देवनी प्रश्न
රශ්මි වත්සල අවස්ථාව උදා කරගන්න බණ්ඩාරවේල මැදින් හරි ලෝඩි වලමන් කන්ටි ගන්න පුළන්නේ ලකුණු 20ක් හිමි කරගන්නවා ඌන සංවර්ධිත රටවල් විදිහට තමයි අපිට හඳුන්වන්නට පුළුවන් less developed countries හතරවන පණිය අපි චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජ්‍යයාගේ අගමැතිවරයා බවට පත් වූ අර්ථශාස්ත්‍රය නමින් ඉතා ප්‍රකට ග්‍රන්ථයේ කතුවරයා වශයෙන් සැලකෙන ප්‍රඥයා කවුද? තිසරවණු දෙහැලියුගේ අතිපාසලේ අවසන් දඩකට කෞටිල්‍ය පිළිතුර නිවැරදි ප්‍රශ්න හතම අසා අවසන් මේ වටේ ලකුණු මට්ටම අපි බලමු බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ රශ්මි වත්සලා ලබාගෙන තිබෙනවා ලකුණු 60ක් බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ ඉන්දිකා උද්‍යංගනී ලබාගෙන තිබෙනවා ලකුණු 30ක් බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ නිරෝෂන් මදුෂාන් ලකුණු 30යි ඇහැලියගොඩ ජාතික පාසලේ තිසරු අනුරුද්ධ ලකුණු 30යි ඇහැලියගොඩ ජාතික පාසලේ අසංක රංගකුමාර ලකුණු 20යි ඇහැලියගොඩ ජාතික පාසලේ ඊමානි ශශිකලාට ලකුණු ලබා ගන්නට හැකි වෙලා නැහැ. තුන්වැනි වටේ අවසන්. තුන්වැනි වටේ ලකුණුත් එක්ක සමස්ත තරඟයේ ලකුණු මට්ටම අපි බලමු. ශ්‍රී ලංකා මහ බැංකුවේ 60 වෙනි සංවත්සරය නිමිත්තෙන් ඔබ වෙත ගෙන එන ඉකෝන අයිකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ පළමු වටේ මේ තරඟයත් හමාාර කරන්නට අපි මිසූදානම් වෙන්නේ. ඇහැලියගොඩ ජාතික පාසල ලකුණු 50ක් ලබාගෙන තිබෙනවා. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ලබාගෙන තිබෙනවා ලකුණු 120ක්. මුලින්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ARK විජේසේකර මහතාට මා ආරාධනා කරනවා. රශ්මි වත්සලා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඊළඟට ඉන්දිකා උද්‍යංගනී ඔබතුමාට ස්තුතියි. දැන් මා ආරාධනා කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ සුබ සාධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා SN පෙරේරා මහත්මියට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නිරෝෂණ මේ ආරාධනාව තිසරු අනුරුද්ධ ඔබතුමීට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ KHAS ආරියරත්න මහතාටයි මේ ආරාධනාව. ඇහැලියගොඩ ජාතික පාසලේ අසංක ඊළඟට ඇහැලියගොඩ ජාතික පාසලේ ඉමාලි ශශිකලා ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා. දෙදර තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලේකම් කටයුතු හා ආරක්ෂක සේවා යන විෂය භාර සහකාර අධිපති YAD සිල්වා මහතාට මා ආරාධනා කරනවා. මුලින්ම අද දවසේ වැඩිම ලකුණු ලබාගෙන එම ත්‍යාගයේ ජයග්‍රහණ රුපියල් 6000ක මුදල ජයග්‍රහණය කරන්නේ කවුද කියලා අපි බලමු. රශ්මි වත්සලා ඔබයි ජයග්‍රහණය කරන්නේ. අද දවසේ තරඟයේ සහභාගීත්වයේ වෙනුවෙන් රුපියල් 10000ක මුදල් ත්‍යාගය ලබා ගන්නට මා ආරාධනා කරනවා. ඇහැලියගොඩ ජාතික පාසලේ කණ්ඩායම නායක. මුළු තරඟයේ ලකුණු සංඛ්‍යාව 120ක් ලබා ගනිමින් අද දවසේ බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙම තරඟයට සහභාගී වුණු බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම ජයග්‍රහණය ලබනවා. රුපියල් 25000ක ත්‍යාග මුදල ලබා ගන්නට මා ආරාධනා කරනවා මේ කණ්ඩායමේ නායකයා. අද දවසට ඊගෝ නායකන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ සමුගෙන යනවා හමු වෙමු ලබන සතියෙත්.
Aziz picked up the ball again.